තමාට ඇති බලෙන් පිරිමි දරුවෙකු ලබා දීමට හැකි බවට පැවසූ මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකුගේ කීමට අනුව සිය හිසට ඇනගසාගත් ගර්භණී කාන්තාවක් සම්බන්ධයෙන් පුවතක් පාකිස්තානයෙන් වාර්තා වනවා. විවාහක කාන්තාවක් වන ඇයට මේ වන විටත් දියණියන් තිදෙනෙකු සිටින අතර ඇය සිව්වන වරටත් ගැබ් ගැනීමෙන් පසුව වෛද්‍ය පරීක්ෂණයට ලක්ව තිබෙනවා. එහිදී හෙළි වී ඇත්තේ ඇයට නැවත වරක් පිළිසිඳගෙන ඇත්තේ ගැහැණු දරුවෙකු බවයි. මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමෙන් පසුව මෙම ගර්භණී කාන්තාවගේ ස්වාමි පුරුෂයා ඇයට පවසා ඇත්තේ මෙවර තමන්ට පිරිමි දරුවෙකු නොලැබුණොත් ඇයව දික්කසාද කරන බවයි. සිය සැමියාගේ ප්‍රකාශයෙන් බියට පත් වූ ඇය මිත්‍යා ඇදහිලි සුවකරන්නෙකු හමුවට ගොස් ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන් කියන ආකාරයට කටයුතු කරන්නේ නම් ඇයගේ කුසේ සිටින දරුවා පිරිමි දරුවෙකු වන බවයි. ඒ අනුව එම මිත්‍යා ඇදහිලි සුවකරන්නාගේ වචනය විශ්වාස කළ ඇය ඔහු පැවසූ ආකාරයට සිය හිසට ඇන දෙකක් ගසාගෙන ඇති අතර පසුව බියට පත් වී රෝහල් ගතව තිබෙනවා. පාකිස්තානයේ පෙෂාවර්හි පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති මෙම ගර්භණී කාන්තාවගේ තත්ත්වය බරපතල නොවුනත් ඇය දැඩි වේදනාවකින් පෙළෙන බවයි වෛද්‍යවරුන් පවසන්නේ. එමෙන්ම හිසට ඇනගසා ගැනීමේදී ඇයගේ මොලේ බේරී ඇත්තේද ඉතා ස්වල්ප ඉඩකින් බවත් යම් හේකින් ඇයගේ මොලේට හානි සිදු වූවා නම් ඇයගේ ජීවිතය පවා හිමිවීමට ඉඩ තිබූ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. මෙම කාන්තාවට උපදෙස් දුන් බව කියන මිත්‍යා ඇදහිලි සුවකරන්නා සොයා මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.